आवश्य बहु वेवा कि हेमोम आदरें पिलगन्ना एस एल ग्रोसिप यूट्यूब चानल आलोने आलुत्वृद्ध सुभपन वीडियो करगण तमें अद मम्मी वीडियो करगणावे आलुत्वृद्ध राज्य विसी तीरने करलतीन पौल लक्ष विसी अटकट सहाल कि विस्स बगिन लबादे कोमद लबागण काटद लबादे ओगोलों टेक लबागण तीन वस्ता मुनोद ඉතින් මේ පිළිබඳව තමයි මම වීඩියෝ එක කරගෙන ආවේ. ඉතින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. වීඩියෝ එක බලන ගොඩක් කට්ටිය මගේ channel එක subscribe කරලා නැහැ. ඉතින් ආදරේ මතක් කර සිටිනවා. channel එක subscribe කරන්න කියලා. ඒ වගේම මම හැමදේම හොයලා බලලා මේ වීඩියෝ හදන්න ඕගොල්ලෝ වෙනුවෙන්මයි ඉතින් මට කරන සහයෝගයක් විදියට වීඩියෝ එකට like එකක් දාන්න, වීඩියෝ එක share කරන්න කියලා ආදරේ මතක් කර සිටිනවා. ඉතින් යාළුවනේ කාරණාව පිළිබඳව දැනුවත් කිරීමට කලින් ඔයගොල්ලන්ට මේකේ තියෙන ඔයාලට මේක ලබා ගැනීමට තියෙන අවස්ථාව කොහොමද කියලා මම කියන්නම්. මොකද අස්වැසුම් වැඩසටහනට සම්බන්ධ ගොඩක් කට්ටිය තමයි මගේ channel එක වටේට ඉන්නේ. ඉතින් අස්වැසුම් වැඩසටහනේ තවත් එක අභිප්‍රායක් නැත්නම් අරමුණක් තමයි රජයේ තිබ්බ ලංකාවේ අඩු ආදායම් පවුල් වල database එකක් හදාගන්න. ඒ වගේම මේගොල්ලෝගේ ආර්ථික තත්ත්වය කොහොමද, මේ පවුල් වල තියෙන මට්ටම් මොනවද කියලාබඳව මේ අවබෝධයක් ලබාගෙන මේ පිළිබඳව තත්ත්ව පද්ධතිය නිර්මාණය කිරීමත් අසැසුම් වැඩසටහන එක ආරම්භුණා. ඉතින් මේ අලුත් අවුරුද්දට ලබා දෙන සහල් කිලෝ 20ක ප්‍රමාණය ලබා දීමේදී ප්‍රධාන වශයෙන්ම අසැසුම් වැඩසටහනේ database එක බේස් කරගෙන තමයි තොරතුරු ලබාගෙන තමයි තීරණ ලබා ගන්න. එතකොට ඕගොල්ලොන්ට මේවා ලබා ගැනීම ලොකු අවස්ථාවක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකුම අවස්ථාවක් තියෙනවා. මොකද මුල් ලංකාවම ආවරණය වෙන පරිදි ක්‍රියාත්මක වෙච්ච අසැසුම් වැඩසටහන යටතේ ලොකු database එකක් තියෙනවා. ඉතින් ඒක ඒක පදනම් කරගෙන තීරණ ගැනීම තමයි රජයට තියෙන ලේසිම කාරණාව. ඉතින් කාරණාවට යනවා නම් 2024 අවුරුද්දේ අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය විසින් තීරණය කරලා තිනවා සහල් කිලෝ 20ක ප්‍රමාණයක් පවුල් ලක්ෂ 24ක ලබා දෙන දැනටමත් ලබා දීමට අවශ්‍ය සහල් මිලදී ගෙන තියෙන අතර තවත් මිලදී ගනිමින් සිටිනවා. ඉතින් ඒක ලබා දෙන්නේ අප්‍රේල් මාසෙට හාල් කිලෝ 10කුත් මේ මාසෙට හාල් කිලෝ 10කුත් වශයෙන් තමයි ලබා දෙන්නේ. ඉතින් අසැසුම් වැඩසටහනට රෙජිස්ටර් වෙච්ච නැත්නම් ලියාපදිංචි වෙලා ඉන්න හැමෝටම වගේ මේ ප්‍රතිලාභ නැත්තම් මේ හාල් කිලෝ 20ක දීමනාව ලැබෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණාව වශයෙන් මම කියන්න තියෙන්නේ. මොකද ඊට දින අවස්ථාව බොහෝ වැඩි. මොකද හඳුනා ගැනීමේදී මේ දත්ත පද්ධතිය මත තමයි වදනම් කරගෙන කරන බවට තමයි දැනට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ පිළිබඳව වැඩ කටයුතු කිරීමේ පහසුව සඳහා මොකද සියල්ල දැනගීමේ ආර්ථික වටම පිළිබඳව දැනුවත් වෙන පරිදි මේ ආවරණය කරලා තියෙන හින්දා මුළු රටම ඉතින් ඔන්නෝගොල්ලන්ට අලුත් අවුරුද්දට තව සුභාරංචිය කරගෙන ආවා. ඉතින් එහෙනම් අදර මම ගිහිල්ලා එන්න ඔයගොල්ලන්ට සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.